तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स उदेतयं चक्खुमायेक राजा हरिष्वन्नो पठविप्रभासो तं तं नमस्सामि हरिष्वन्नं पठविप्रभासं तयज्य बुद्धा भिरे मुदिवसं ये ब्राह्मणा वेद गुसब्दम्मे ते मे नमो ते च मङ्गपालयन्तु नमस्तु बुद्धानां नमस्तु बोधिया नमो विमुक्तानां नमो विमुक्तिया इमं सो परित्तं कत्वा मोरो चरति एष नासीति। श्रद्धावंत बौद्ध पिंगत अद दिनर पुर पसलोस्ता पोहे दिन अपे कुडा दरुवन एवगेम उपासक उपासिकावन विहारस्थान वल सिल समाजन वेला ए शीले आरक्षा करगेन कटयुतु करनवा अनिकुत एत्तान තමන්ගේ වැඩ කටයුතු වලින් ඈත් වෙලා පොයේ දවසේ ආගමනුකූල චාරිත්‍ර ධර්ම ඉෂ්ට සිද්ධ කරමින් කටයුතු කරන අවස්ථාවක්. ඉතින් මේ වෙලාවේදී අපි ඈත්න්ට ධර්මානුකූලව යමක් සිහිපත් කරලා දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මම මාතෘකා වශයෙන් සභාගත දේශනා පාඨය ඔයතු නිතර දෙවේලේ අහල පළපොතු කුද්දක නිකාය කියන පොතේ ජාතක පාලියෙහි සඳහන් මෝර ජාතකය තමයි අපි ඔයත්න්ට මතක් කරලා දෙන්නේ. මෝර කියලා කියන්නේ මොනරා කියන එකයි. මේ පිරිත මෙතනින් අරගෙන පිරුවානා පොත්වහන්සේට ඇතුළත් කරලා තිබෙනවා. මෝර පරිත්ත යන්වෙන් සඳහන් වෙන්නේ අන්න ඒ සූත්‍රය. ඉතින් මේකේ කතාව අපි කෙටියෙන් ඔයත්න්ට සිහිපත් කරලා දෙනවා. ස්වාමින් වහන්සේ නම කලකිරිලා දැන් සිවුරු ඇරලා යන්නයි බලාපොරොත්තු වෙන. බුදුහාමුදුරන්ට මේක ආරංචි වුණා. බුදුහාමුදුරුවෝ ඒ භික්ෂුව කැඳෙව්වා. කැඳවලා අහනවා ඔය ඇත්තා සිවුරු ඇරලා යන්නද බලාපොරොත්තු වෙන්නේ? ඔව් කිව්වා. හේතුව මොකද? ඉතාම ලස්සන කාන්තාවක් මම දැක්කා. ඒ කාන්තාවගේ හඬ මට ඇහුණා. ඒ නිසා මම සිවුරු අරගෙනයි කිව්වා. එතෙන්දි බුදුහාමුදුරුවෝ දොස් කිව්වේ නෑ මේ භික්ෂුන් වහන්සේට. දොස් කිව්වේ නැතුව කියනවා, දේශනා කරනවා, මහණෙනි ඔය ඇත්තට ඉතින් ඔහොම වෙනවා. ඒක පුදුමයක් ය මටත් එහෙම වුණානේ කියලා පැරණි කතාවක් දේශනා කළා. එක්තරා පර්වතයක පර්වත තුනක් ඇතුලේ හතරවෙනි පර්වතයේ ඉන්නවා දණ්ඩක හිරඤ්ඤ කියන ස්ථානයේ රන්වන් මොනරේ. මේ මොනරා බොහොම ආරක්ෂිතව ඉන්නවා. වැද්දෙක් දැක්කා මේ මොනරා. දැකලා ගෙදර ඇවිල්ලා පුතාට කියනවා, පුතේ අහවල් පර්වතයේ ඉන්නවා රන්වන් මොනරේ. ඉතින් පුතා මේක හිතේ තියාගත්තා. බරණස් රජුරුවන්ගේ විසව හේමා දේවියට හිතුණා රන්වන් මොනරෙකුගෙන් බණ අහන්න. ඉතින් මේක හොයලා බැලුවා. බැලුවාම අර වැදි පුත්‍රයා කිව්වා, මම දන්නවා රන්වන් මොනරෙක් ඉන්න තැන. ගිහිල්ලා බැලුවා, මොනම විදියකින්වත් ඒ මොනර අල්ලගන්න බෑ. එයා සෑහෙන උත්සාහ ගත්තා. අන්තිමේදී බැරි වුණා. ඇවිල්ලා කිව්වා අල්ලන්න බෑ කියලා. කොහොම කාලයක් යනකොට මේ අර හේමා දේවිය නියපරලෝ ගියා. රන්වන් මොනරෙකුගෙන් බණ අහන්න බැරි වීම නිසා ඊළඟට රජුරෝ කේන්තියෙන් රන්වන් පතක ලියලා තිබ්බා, අහවල් තැන රන්වන් මොනරෙක් ඉන්නවා, ඌ මරාගෙන කාපු කෙනෙක් අජරාමර වෙනවායි. මේක දැකපු එක්තරා රජ කෙනෙක් දක්ෂ වැද්දෙක් යව්වා.
ඒ වැද්ද යවුවාම ඒ වැද්ද බැලුවා ඇයි මේ සතා මරන්න බැරි මේ සතා උදේට පිරිතක් කියන හවසට පිරිතක් කියන මේ පිරිතෙන් සූර්යාට නමස්කාර කරනවා සූර්යාට නමස්කාර කරලා කියනවා මම දැන් කෑම හොයාගෙන යන්නේ මට කරදරයක් සිද්ධ වෙන්න එපා කියලා ඊට පස්සේ බුද්ධාදී උතුමන්ට නමස්කාර කරනවා නමස්කාර කරලා කියනවා මට කරදරයක් සිද්ධ වෙන්න එපා කියලා ඊළඟට හවසට ඉර බැහැගෙන යනකොටත් මේ මොනරා බැහැගෙන යන සූර්යාට වන්දනා කරනවා ඒ වගේම බුද්ධාදී උතුමන්ට වන්දනා මේ නිසා තමයි මේ මොනර ආරක්ෂා වෙලා ඉන්නේ. පස්සේ අර වැද්ද මොකද කරේ? සෙබඩියක් අරගෙන ආවා. ඇවිල්ලා උදේ පාන්දර මේ මේ පිරිත කියන්නට මැත්තෙන් ඒ සෙබඩිය කෑගැස්සෙව්වා. එතකොට අපේ මොනරට අර මේ තමන් මෙතෙක් කල් කරගෙන ආපු වැඩේ කරගන්න බැරි වුණා. අහු වුණා ඒ වැද්දා අටවක උගුල. ඉතින් අරගෙන ඇවිල්ලා රජුරන්ට බාර දුන්නා. රජුරුවන්ගෙන් ඇහුවා මොකටද මං එක්කන් ආවේ? මරලා මස් කන්න. මොකටද මගේ මස් කන්න? අජරාමර වෙනවයි කියලා මේ රම්පතේ ලියලා තියෙනවා පැරණි රජකෙනි. බාර කියනවා මමත් මැරෙනකොට මගේ මස් කන කෙනෙක් නොමැරි ඉන්නවා කියන එක පිළිගන්න බෑ. එහෙම රජුරුවන්ට බණ කිව්වා. එහෙම බණ කිව්වහම රජුරෝ පැහැදිලා මේ මොනරා ඒ ස්ථානයට ගියවා. එතකොට මේ පිරිතෙන් අපිට මොනවද කියලා දෙන්නේ? අපි පරිසරයට ආදරය ඇති කෙනෙක් වෙන්න ඕන. මේ පරිසරයට තියෙන ඉතාමත්ම වැදගත් සාධකයක් තමයි සූර්යා. සූර්යා නැත්තම් අපිටවත් ගහකොළටවත් ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. සූර්යාට ගරු සැලකිලි දක්වනවා කියන්නේ පරිසරයට ආදරය කරනවා කියන එක. එතකොට ඒ පරිසරය නැමැති සූර්යා අපිට ආදරය කරනවා. ඊළඟට බුද්ධාදී උතුමන්ට නමස්කාර කරනවා කියලා කියන්නේ ඒ උත්තමයන් කියපු මාර්ගයේහි ගමන් කිරීම. දැන් අපි හැම දෙනාගේම පියා තමයි බුදුහාමුදුරුවෝ. ඒ බුදුහාමුදුරුවෝ අපිට මොනවද කියන්නේ? ගෝචරේ භික්කවේ චරත සකේ පෙත්තිකේ විෂේ ස්වකීය පියාගේ විෂය තුල හැසිරෙන්න මහණෙනි. එතකොට කිසි කෙනෙකුගෙන් කරදරයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි පරිසරයට ආදරය ඇතුව ඒ වගේම මේ බුද්ධාදී උතුමන්ට ගරුසරු දක්වමින් ඒ කියන මාර්ගයට අනුව කටයුතු කරනවා නම් පින්වත්නි අපිටත් කවදාවත් කරදරයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ අනුශාසනාව අහගෙන ඉන්න ගිහි පැවිදි ඔබ අප හැම දෙනාම මේ පාඩම හිතට ගන්න ඕන. අපේ පරිසරයට අපි ආදරය කරන්න ඕන. අම්මා තාත්තා, සහෝදර සහෝදරාදීන්, ස්වාමි භාර්යාව, ස්වාමි දියණිය මේ තමයි අපි වටා ඉන්න පරිසරය. ඒ පරිසරය රැකගෙන ආරක්ෂා කරගෙන ඉන්නව නම් අපි ඒ පරිසරය විසින් අපිත් ආරක්ෂා කරගන්නවා රැකගන්න. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේට නමස්කාර කරනවා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ එපයි කියාපු කිසි දෙයක් නොකර ඉන්න එකයි. පංචශීල ප්‍රතිපත්තිය ආරක්ෂා කරනවා නම් ඒක තමයි අපේ ආරක්ෂාව. එහෙම ආරක්ෂාවල කටයුතු කරන අයට තමයි මේ මෝර පිරිතෙන් ගුණ ලබන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අද මේ බිනර පෝය දිනෙහි මේ පිරිත පිළිබඳව හිතලා කල්පනා කරලා ගිහි පැවිදි අපි හැම දෙනාගේම ජීවිත වාසනාවන්ත කරගෙන ආරක්ෂා කරගෙන කටයුතු කරන්නට ඕනේ කියන හැඟීම අදිෂ්ඨානය ඇති කරගන්න. එහෙම ඇති කරගනිමින් මේ හැම ලෙසින්ම සිදු කරගත්තා වූ සියලු පින්වල බලයෙන් ඔබ අප හැම දෙනාටම උතුම් වූ නිවන් සම්පත්තියම සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා.